නැතුව ඕලෙවල් විභාගේ ළඟටම ඇවිත්. දැන් විභාගෙන් ඒ නවයක්ම ගන්න ඔයාලා සූදානම්ද? නැතිනම් අපතේ ගිය කාලය ගැන හිත හිත පාඩම් කරන්න තියෙන පොත් මිටිය දිහා බල බල පසුතැවෙමින්ද ඉන්නේ? අද වෙනකම් විභාගේ අරමුණු කරලා හොඳින් වැඩ කරපු සහ නොකරපු ඔයාලා හැමෝටම තමයි අද මම මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් ඔලෙවල් වලට විතරක් නෙවෙයි ඕනෙම එක්සෑම් එකක් ලං වෙද්දී ඉහළ ප්‍රතිඵල ලබා ගැනීම සඳහා අනුගමනය කළ යුතු සහ වෛද්‍යවරියක් වීමේදී මමත් අනුගමනය කළ වටිනා සැලසුමක් තමයි මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ. පුංචි පුංචි වැදගත් ටිප්ස් ගොඩක් වීඩියෝ එක අතරෙදි මම කියනවා, අවධානයෙන් වීඩියෝ එක අවසන් වෙන තෙක්ම බලන්න. මේ සැලසුමට එමත් නැතිනම් ස්ටඩි ප්ලෑන් එකට ස්ටෙප්ස් දෙකක් තියෙනවා. මම මේ වීඩියෝ එකේ ප්‍රමුඛතාවය දෙන්නේ සෙකන්ඩ් ස්ටෙප් එකට. ඒ කියන්නේ ඉෆෙක්ටිව් විදිහට ටයිම් ටේබල් එකක් හදාගන්නේ කොහොමද සහ ඒක හරි විදිහට ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියන දේට. නමුත් පොඩි කාලයක් අරගෙන මේ ෆස්ට් ස්ටෙප් එකත් මම දැන් කියලා දෙන්නම්. මේකෙදි කරන්නේ ඔයා ඔයාවම දිනපතා මොටිවේට් කරගන්න පුළුවන් විදිහේ කැලෙන්ඩර් එකක් හදාගන්න එක. Days left to study calendar කියන නම ඇහෙද්දිම ඔයාට තේරෙනවා ඇති මේ කැලෙන්ඩර් එක හදන්නේ ඔයාට එක්සෑම් එක වෙනුවෙන් පාඩම් කිරීමට ඉතිරි වී ඇති දින ගණන සම්බන්ධයෙන් කියලා. ඉතින් මේකට සුදු පාටින් හෝ ඔයාලා කැමති වෙනත් ලා පාටකින් A4 ෂීට් එකක් අරගෙන මෙහෙම ඔයාව මොටිවේට් කරන්න පුළුවන් විදිහේ පවර්ෆුල් වැකියක් උඩින් ලියා ගන්න. මම මෙතන ලියලා තියෙනවා මගේ අනාගතය තීරණය කරන දින කිහිපය කියලා. දැන් හිතන්න එක්සෑම් ඩේට් එක වෙනකම් ඔයාට තියෙන්නේ මාසයයි කියලා. දැන් නම් මාසයකට වඩා අඩුයි. නමුත් අපි එහෙම හිතමු. ඒ දවස් 30 මෙන්න මෙහෙම දවස ගානේ අඩු කරමින් ලියා ගන්න ඕනේ. මේ කැලෙන්ඩර් එකේ අන්තිමට තියෙන්නේ ඔයාගේ එක්සෑම් එක පටන් ගන්න දවස. දැන් මේ කැලෙන්ඩර් එක ඔයා පාඩම් කරන ටේබල් එක ළඟින් හොඳින් පේන තැනක බිත්තිය හලව ගන්න. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? හැමදාම උදේ නැගිටපු ගමන් ඔයා කරන්න ඕනේ මේ විදිහට එදා දවසට අදාළ නම්බර් එක කතිරිකින් කපන එක. හිතන්න අත ඔයා මේ 30 වෙනි දවස කැපුවා කියලා. ඒකින් දෙන පණිවිඩය තමයි ඔයාට තියෙන දවස් 30න් එක වටිනා දවසක් ඔයා ප්‍රයෝජනෙට ගන්නයි මේ ලෑස්ති වෙන්නේ කියන එක. ඒ වගේම අද දවස හැරුණම ඔයාට එක්සෑම් එක වෙනුවෙන් තව ඉතිරි වෙලා තියෙන්නේ දවස් 29යි කියන පණිවිඩෙත් ඔළුවට ඉබේම යනවා. මේ මගින් ඔයාව මොටිවේට් වෙනවා දැනට ඉතුරු වෙලා තියෙන දවස් ගණනින් උපරිම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් විදියට මහන්සි වෙලා වැඩ කරන්න. ඉතින් මේ ක්‍රියාකාරකම විභාගෙට සූදානම් වෙන ඔයත් අමතක නොකර දිනපතා කරන්න ඕනේ. හරි, දැන් යමු අද වීඩියෝ එකේ වැදගත්ම කොටස වන අපේ ස්ටඩි ප්ලෑන් එකේ සෙකන්ඩ් ස්ටෙප් එකට. මගින් ගොඩක් දෙනෙක් අහපු ප්‍රශ්නයක් තමයි දැනට එක්සෑම් එකට ඉතුරු වෙලා තියෙන දවස් ගණනින් උපරිම ප්‍රතිඵලයක් ගන්න පුළුවන් විදියට ටයිම් ටේබල් එකක් හදාගන්නේ කොහොමද කියලා. තවත් සමහරු කියලා තිබුණා එයාලා කොච්චර ටයිම් ටේබල්ස් හැදුවත් දවසයි දෙකයි එකට අනුව වැඩ කෙරෙන්නේ. ඊට පස්සේ ආයෙත් සුපුරුදු විදියට කාලේ නාස්ති වෙනවා කියලා. මෙහෙම වෙන්නේ ගොඩක් අය ඉතිරි වෙලා තියෙන හැම දවසකටම පොදු විදියට ඒකාකාරී විදියට ටයිම් ටේබල්ස් හදන නිසා සහ ඔයා පාඩම් කිරීමට අවශ්‍ය වැඩ කොටස ගැන නිශ්චිත බවක් නොමැති වීම නිසා. ඒ වගේම නිසි පරිදි කාලය කළමනාකරණය කිරීමට නොදැනුවත් බවත් මේකට හේතුවක්. එහෙමනම් මේ හැම ප්‍රශ්නයක්ම විසඳන විදියට ඉෆෙක්ටිව් ටයිම් ටේබල් එකක් හදාගන්නේ කොහොමද කියලා අපි ඉක්මනින් බලමු. ඔයා ටයිම් ටේබල් එක හදන්න ගන්න කොලේ මෙන්න මේ විදියට මාසෙ හැම සතියක්ම සහ සතියේ හැම දවසක්ම පැහැදිලිව පේන්න බෙදා වෙන් කර ගන්න ඕනේ. දැන් අපි හදන්නේ අපේ වර්ක් ලෝඩ් එකකින් ස්පෙසිෆික් කොටස් එක එක දවසට ඇලොකේට් කරන්න. මේ වැඩේ වඩාත් ඵලදායී කරගන්න මෙහෙම වැඩක් කරන්න පුළුවන්. ඔයා පාඩම් කරන්න තියෙන සබ්ජෙක්ට්ස් කැටගරිස් 4කට බෙදා වෙන් කර ගන්න. මෙන්න මෙහෙම. සමහර විෂයන් නැති ඔයා ගොඩක් කැමති. ඒ වගේම ටර්ම් ටෙස්ට් වලින් වැඩිපුර මාක්ස් එහෙම ලැබෙන. ඒ කියන්නේ ඔයා ඒ විෂයට කැමති. ඒ වගේම දක්ෂයි. අන්න ඒ විෂයන් මේ කුටුවේ ලියන්න. තවත්
සමහර විෂයන් තියෙන පුළුවන් ඔයා වැඩි කැමති නැති නමුත් දක්ෂතාවය තියෙන මට නම් ඒ කාලේ හැම විෂයක් තමයි තැමිල් තැමිල් වලට මම වැඩි කැමති නැති වුණත් ටර්ම් ටෙස්ට් වලදී 99 100 හැමදාම ලැබුණා ඔයාටත් එහෙම විෂයක් තියෙනවා නම් මෙන්න මේ කොටුවට දාගන්න ඊළඟ කැටගරි එක තමයි ඔයා කැමති නමුත් පාඩම් හිටින්නෙම නැති විෂයන් උදාහරණයක් විදිහට අපි හිස්ටරි වගේ සබ්ජෙක්ට් එකක් මෙතෙන්ට දාමු අන්තිම කැටගරි එක තමයි ඔයා කැමති නැති ඒ වගේම වැඩි දක්ෂත් නැති විෂයන්. ඉතින් මේ කැටගරිස් ටික ඔයාට ගැළපෙන විදිහට ෆිල් කරගන්න. සමහර කැටගරිස් වලට සබ්ජෙක්ට්ස් වැඩිපුර වැටෙන්න පුළුවන්. සමහර කැටගරිස් වලට ගැළපෙන කිසිම සබ්ජෙක්ට් එකක් නැති වෙන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. අපි මෙහෙම සබ්ජෙක්ට්ස් කැටගරිස් වලට බෙදුවේ විධිමත්ව ඒ සබ්ජෙක්ට්ස් අපේ ටයිම් ටේබල් එකට ට්‍රාන්ස්ෆර් කරගන්නයි. ඒ වගේම අපි වැඩි ප්‍රමුඛතාවයක් දෙන්න ඕන විෂයන් පැහැදිලිව හඳුනගන්නත් අපිට මේ මෙතඩ් එක භාවිත කරන්න පුළුවන්. ඒ කියන්නේ අපේ ටයිම් ටේබල් එකේ ටයිම් එක ඇලොකේට් කරද්දී මෙන්න මේ අකමැති සහ දක්ෂතාවයෙන් අඩු කැටගරි එකට වැඩි පැය ගණනක් වෙන් කරගන්න ඕනේ. ඒ වගේම දෙවනියට වැඩිම පැය ගණන මෙන්න මේ කැටගරි එකටත් ඊට පස්සේ පිළිවෙලින් ඔයා දක්ෂතාවය වැඩි මේ කැටගරිස් දෙකටත් වෙලාව වෙන් කරගන්න පුළුවන්. දැන් ටයිම් ටේබල් එකේ දවසින් දවස සබ්ජෙක්ට්ස් වලින් ෆිල් කරගෙන යන්නයි තියෙන්නේ. මෙහිදී එක දවසකට එකම කැටගරි එකකින් සබ්ජෙක්ට් සතුරත් කරගන්න එපා. පුළුවන් තරම් කැටගරිස් හතරෙන්ම මික්ස් කරලා සබ්ජෙක්ට් සතුල් කරගන්න වග බලා ගන්න ඕනේ. පාඩම් කරද්දී ඔයාලගේ අවධානය පවත්වා ගැනීමට හැකි ආකාරයටත් පාඩම් කරන එක බෝරින් නොවෙන ආකාරයටත් සබ්ජෙක්ට්ස් ඇතුළු කරගන්න පුංචි ටිප් එකක් කියලා දෙන්නම්. ඒ තමයි දවසේ මුල්ම සබ්ජෙක්ට් එක ඔයා කැමතිම සහ දක්ෂම විෂයන් තියෙන කැටගරියකින් තෝරගන්න. ඊට පස්සේ මේ ඕඩර් එකට ෆිල් කරගන්න පුළුවන්. මෙහෙම ඔයා ආසම දක්ෂ විෂයකින් දවසේ වැඩ ආරම්භ කරද්දී ඔයාගේ මනසට මට පුළුවන් කියන හැඟීම ඇවිත් මනස ප්‍රබෝධමත් වෙනවා. මේ ප්‍රබෝධමත් බව එදා දවසේ පාඩම් කරන හැම විෂය කරුණකටම ලොකු බලපෑමක් ඇති කරනවා. එහෙම නැතුව ඉක්මනින් කරලා ඉවර කරන්න හිතාගෙන අකමැති අමාරු සබ්ජෙක්ට් එකක් උදේම ඇඩ් කරගත්තොත් වෙන්නේ ඔයාගේ ආත්ම විශ්වාසය අඩු වෙලා එදා දවසේ පාඩම් වැඩ සියල්ලම අඩපණ වෙන එකයි. හරි, දැන් මම උදාහරණයක් විදියට මෙන්න මෙහෙම මුල් දවස් දෙක පාඩම් කරන්න තියෙන සබ්ජෙක්ට් සහ චැප්ටර්ස් වලින් ෆිල් කරගත්තා. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ පාඩම් වලට කාලය වෙන් කරගන්න. අපි මේ ටයිම් ටේබල් එක හදන්නේ මාසයක් වගේ ටිකක් දිග කාලපරාසයක් හරියට සැලසුම් කරගන්න. ඉතින් මේ වගේ ලොง ටර්ම් ටයිම් ටේබල් එකක් හදද්දී ඔයා පාඩම් වලට ස්පෙસિෆික් ටයිම් ස්ලොට්ස් වෙන් කරගන්න යන්න එපා. ඒ කියන්නේ මෙන්න මේ වගේ තර්ඩ් වීක් එකේ දවසක ඔයා විද්‍යාව පස්වරු 5 සිට 6 දක්වා පාඩම් කරන්න දාගත්ත කියලා හිතන්න. මේක ටයිම් ටේබල්ස් හදද්දී බොහෝ දෙනා කරන වරදක්. මොකද ඔයාට දැම්මම ප්‍රෙඩිකට් කරන්න බෑ මේ දවසේ මේ වෙලාවට මොන විදිහේ අමතර වැඩක් ඔයාට එදෙයිද කියලා. සමහර විට අමතර පන්තියක් වැටෙන්න පුළුවන්, ෆැමිලි පාටි එකකට සහභාගී වෙන්න සිද්ධ වෙන්න පුළුවන්. මේ විදිහට මේ ටයිම් එක මිස් වුණාම ඔයාගේ හිතට දුකක් පසුතැවීමක් අනිවාර්යෙන්ම එනවා. ඊට පස්සේ නැවත නැවත ටයිම් ටේබල් එක සංශෝධනය කරන්න ඔයාට සිද්ධ වෙනවා. මේ හේතු වලින් ඔයාට ටයිම් ටේබල් එක එපා වෙලා යනවා. ඒ නිසා ඒ විදිහට ස්පෙસિෆික් ටයිම් ස්ලොට්ස් වෙන් කරන්න යන්නේ නැතුව ඒ දවසට අදාළ වැඩ කොටස වෙනුවෙන් වැය කළ හැකි පැය ගණන විතරක් ටයිම් ටේබල් එකේ ලියාගන්න. මෙන්න මෙහෙම. එතකොට ඔයාට හවස 5-6 අතර වෙන වැඩක් යෙදුනත් එදාට තියෙන පැය 24න් කොහෙන් හරි පැයක් වෙන් කරගෙන කිසිදු පසුතැවීමකින් තොරව ඒ පාඩම අවසන් කරන්න ඔයාට පුළුවන් වෙනවා. දැන් අපි බලමු කොහොමද මේ පැය ගණන වෙන් කරගන්නේ කියලා. මුලින්ම තම තමන්ට පාඩම් කරන්න වැය කරන්න පුළුවන් සම්පූර්ණ පැය ගණන ගණන් කරලා බලන්න. අපි හිතමු ඔයාට දවසේ පැය 24න් නින්දට පැය 6ක් විතර වැය වුණාට පස්සේ තව පැය 18ක් ඉතිරි වෙනවා. ඒකෙන් කෑමට බීමට අනිකුත් වැඩවලට සහ ඔන්ලයින් ක්ලාසස් තිබුණොත් ඒවට තවත් පැය 8ක් පමණ අයින් කළොත් පාඩම් වැඩවලට යොදවන්න ඔයාට පැය 10ක් තියෙනවා.
ඒ පැය 10න් වැඩිපුර පැය ගණනක් අර කලින් බෙදාගත්ත තුන්වෙනි සහ හතරවෙනි කැටගරීස් වලට වෙන් කර ගන්නත් ඔයා වග බලා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට. මේ පාඩම් කිරීම වඩාත් ඵලදායක කර ගන්න මම තවත් ටිප් එකක් කියන්නම්. ඔයා ටයිම් ටේබල් එකේ අන්තිම සතිය හෝ අන්තිම සතිය දවස් 5ක් පමණවත් රිවිෂන්ස් වලට සහ පාස් පේපර් සෙෂන්ස් වලට වෙන් කර ගන්න. ඒ වගේම ඔයා කැමතිනම් හැම සතියෙම අන්තිම දවස ඒ සතියට අදාළ රිවිෂන් සහ පාස් පේපර්ස් කරන්න වෙන් කර ගන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි කැමතිනම් දිනපතාම උනත් පාස් පේපර් ක්වෙස්චන් එකකට පිළිතුරු ලියන එක පුරුද්දක් කර ගන්නත් පුළුවන්. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ හැම දවසටම වෙන් කරගත්ත පාඩම් වැඩ කටයුතු ටික අවසන් කළාට පස්සේ මෙන්න මේ විදිහට එදා දවස හයිලයිට් එකකින් මාක් කර ගන්න. දවස් ගෙවිද්දී ඔයාගේ ටයිම් ටේබල් එකේ වැඩි දවස් ගණනක් හයිලයිට් වෙලා තියෙයි. ඒ මගින් ඔයාට මේ තරම් පාඩම් වැඩ කොටසක් මේ වෙද්දි ඉවරයි නේද කියලා ලොකු සැටිස්ෆැක්ෂන් එකක් හිතට දැනේ. එක්සෑම් ඩේට් ලඟ වෙද්දී ඔයා මේ ටයිම් ටේබල් එක බලනකොට වෙනතා වගේ මානසික හතතියක් වෙනුවට ලොකු සතුටක් හිතට දැනේ. ඉතින් මෙන්න මේ විදියට ඔයත් ඔළුවට වදයක් නොවෙන ආකාරයට ප්‍රායෝගික ටයිම් ටේබල් එකක් හදාගන්න. කෙටියෙන් කිව්වොත් ටයිම් ටේබල් එක ඔයාගේ යාළුවෙක් කරගන්න. ඔයාට ජයග්‍රහණය කරා යන්න ගයිඩ් කරන හිතවතෙක් කරගන්න. එතකොට කවදාවත් ඔයාට ටයිම් ටේබල් එකකට අනුව පාඩම් කරන එක එපා වෙන්නේ නැහැ. දැන් එහෙමනම් මේ ස්ටඩි ප්ලෑන් එකට අනුව අත ඉඳන් උදේම අවදි වෙලා මුලින්ම ඔයා හදාගත්ත කැලෙන්ඩර් එක ළඟට ගිහින් එදා දවසට අදාළ ඩේට් එක කපලා ටයිම් ටේබල් එකේ ඒ දවසට පවරලා තියෙන පාඩම් වැඩ ටික ආසාවෙන් කරන්න. ඒ වගේම මම හිතනවා අද වීඩියෝ එකෙන් ටයිම් ටේබල් එකක් හරියට හදාගන්න බැරිව පසුතැවෙමින් හිටියේ ඔයාලගේ ප්‍රශ්නේ විසඳෙන්න ඇති කියලා. වීඩියෝ එක නැවත නැවත අහලා කියලා දීපු කරුණු පැහැදිලිව තේරුම් ගන්න. ඉතින් තවත් ගැටලු තියනවා නම් පහලින් කමෙන්ට් කරන්න පුළුවන්. ඔයාගේ යාළුවන් අතරෙත් මේ වීඩියෝස් ෂෙයා කරගන්න. ඒ වගේම පාඩම් කරන ඔයාලට එක්සෑම්ස් වලින් උපරිම ප්‍රතිඵල ලබා ගන්න උදව් වෙන විදියේ වීඩියෝස් කීපයක්ම ඉදිරියේදී කරන්න මම බලාපොරොත්තු වෙනවා. එනිසා channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න අමතක කරන්න එපා.